අයිබෝවන් අද ඔබ එකතු වෙන්නේ ලක්නාරා එඩියුකේෂන් සමගින්. අද අපි කරන්න යන්නේ බුද්ධාගමින් 9 වෙනි ශ්‍රේණියේ දෙවැනි පාඩම උන බුදු සිරිතෙහි විශිෂ්ට ලක්ෂණ කියන පාඩම. එහෙනම් අපි ටිකටම කරගෙන යමු. අප බුදුහාමුදුරුවන්ගේ ලක්ෂණ සමුදායකින් කිහිපයක් පිළිබඳව අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ තවත් ලක්ෂණ කිහිපයක් පිළිබඳව. අගතිගාමී නොවීම බුදුරජාණන් වහන්සේගේ චරිතයේ දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්. අගතිය කියන්නේ නොමග යෑමයි. ඒ අනුව අගති හතරක් නැත්නම් අපි කියන ඒවාට සතර අගති කියලා බුදුදහමේ දැක්වෙනවා. ඒව තමයි ඡන්දය, ඒ කියන්නේ කැමැත්ත, ද්වේෂය, ඒ කියන්නේ තරහව, බිය නැත්නම් බියගුලුකම, මෝහය, ඒ කියන්නේ මුලාව. ඒ අනුව සතර අගතියෙන් යුත් පාලකයා අවපක්ෂයේ සඳමෙන් පිරිහෙනවා. ඉන් තොර වුණ පාලකයෙක් කියන්නේ සතර අගතියින්ගෙන් තොර වුණ පාලකයා පුරපක්ෂයේ සඳමෙන් දියුණු වෙනවා. මේ සඳහා උදාහරණ විදියට දේවදත්ත තෙරුන් විසින් පංචවරය ඉදිරිපත් කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ නොකොට මධ්‍යස්ථ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කිරීම, රාහුල හිමියන් ගිහි කල තම පුතණුවන් වුවත් ශාසනය තුළ කිසිදු විශේෂත්වයක් ලබා දීමට කටයුතු නොකිරීම, ගිහි පැවිදි ශ්‍රාවකයන්ට තනතුරු ප්‍රදානය කිරීම, රජවරුන්ට අනුශාසනා කිරීම, විනය නීති පැනවීම වගේ දේවල් දක්වන්න පුළුවන්. නම්‍යශීලීත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතය අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක්. ඇත්තටම නායකයෙක් තමන්ගේ අනුගාමිකයන්ගේ අදහස් වලට ඇහුම්කම් දීම අපිට නම්‍යශීලීත්වය කියලා හඳුන්වන්න පුළුවන්. අපි දැන් බුදුරජාණන් වහන්සේ තුළ නම්‍යශීලීත්වය පෙන්වුම් කරන අවස්ථා කිහිපයක් විමසලා බලමු. විනය නීති පැනවීමත්, ඇතැම් විට පැනවූ නීති සංශෝධනයත්, ඒ වගේම අහෝසි කිරීම, ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඉල්ලීම් වලට අනුව සිදුවීම. වැසි කාලයේදී භික්ෂුන් වහන්සේලාට නිශ්චිත ස්ථානයක වාසය කිරීමට නිර්දේශ කිරීම. දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන්නේ පවසමින් සුද්ධෝතන රජු කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම. බුදුරජාණන් වහන්සේගේ චරිතය දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි ඍජු බව කියන්නේ. අනවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදීමේ ඍජු ප්‍රතිපත්තියෙහි පිහිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඒවා පසකින් තැබුවා. ඍජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උදාහරණ විදිහට ගිහි කල පටන් මිතුරුව හිටපු චන්න පැවිදිවීමෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාට පවා ආක්‍රෝෂ පරිභව කිරීම නිසා බ්‍රහ්ම දණ්ඩේ පැනවීමට ඍජුව අනුදැන වදාරලා තියෙනවා. නිවැරදි තීරණ ගැනීම. බුද්ධ පරිනිර්වාණය ආසන්න සමයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතලා මෙන්න මෙම ප්‍රකාශ කළා තියෙනවා. ඒ තමයි ආනන්දේනි, මා විසින් දේශනා කරන ලද යම් දහමක් වේද, පණවන ලද විනයක් වේද, ඒ මාගේ ඇවෑයමින් ඔබගේ ශාස්ත්‍රවරයා වන්නේය. මේ බුදුන් වහන්සේ දුරදිග බලා තමන් නිවැරදිව ගන්නා ලද තීරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට දේවදත්ත හිමියන් විසින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නිර්දේශ කරන ඉදිරිපත් කරපු පංචවරය සම්බන්ධව ගත් තීරණයත් ශාසනය පැවැත්මට බෙහෙවින් හිතකර වෙලා තියෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේගේ නිගමනය වුණේ කැමති කෙනෙකුට ඒවා අනුගමනය කරන්න පුළුවන් කියලා. නිවැරදි දැක්ම. බුදුරජාණන් වහන්සේගේ දැක්ම බවට පත් වෙලා තිබුණේ තමන් බුද්ධත්වයට පත්ව සසර දුක් විඳින සත්වයන් එම දුකින් මුදවා ගැනීමයි. උදාහරණයක් විදිහට මාළුන්ගේ පුත්තු තෙරණුවන් විසින් අසන ලද ප්‍රශ්න දුකින් මිදීමට අදාළ නොවන හින්දා ඒවා පසකින් තැබීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා තියෙනවා. තවත් ලක්ෂණයක් විදිහට අපිට ආකර්ෂණීය වාග් විලාශය දක්වන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාශය කොස රජතුමාගේ වර්ණනාවට පාත්‍ර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාශය කොස රජතුමා වර්ණනා කළ තියෙන මෙන්න මේ විදිහට. ස්වාමීනි, මම මිනිසුන්ට මරණ දඬුවම දෙන්න, ධනය පවරා ගන්න, නෙරපීමට බලය තියෙන රජෙක්. හැබැයි මගේ අධිකරණ මිනිස්යේදී පවා මිනිස්සු එකිනෙකා කතා කරනවා. මගේ කතාව අවසන් වෙනතෙක් ඔවුන් සිටිනේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට
ශ්‍රාවකයන් වහන්සේලා කිවිසුම් හඬක් හෝ නගන්නේ නැහැ. මේ විදිහට දඬුවම් අවිවලෙන් තොරව මැනවින් සකස් කරගත්තු ශ්‍රාවක සමාජයක් බුදුදහමින් බැහැරව මම දකින්නේ නැහැ කියලා කොසල් රජතුමා ප්‍රකාශ කරලා තියෙනවා. බුද්ධ කාලීන භාරතයේ දරුණු අය විදිහට සැලකුණු අඟුලිමාල, නාලාගිරි, ආලවක වගේ අය දමනය කිරීමටත් බුදුරජාණන් වහන්සේගේ වාග් විලාශය උපකාරී වෙලා තියෙනවා. ආකර්ෂණීය රූප විලාශය. අන්‍යාගමිකයෙක් වන සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය රූප විලාශය මේ විදිහට වර්ණනා කරලා තියෙනවා. බවත්නි මහණ ගොයම් වූ කලි විශිෂ්ට රූප සම්පත් ඇත්තෝය. දැකුම් කටයුතුය, ප්‍රසාද ජනකය, උතුම් වර්ණ සෞන්දර්යෙන් සමන්විතය, බඹුන්සේ උතුම් රන් පැහැ ඇත්තෝය, උත්තම ශරීර ප්‍රභාව ඇත්තෝය. මේ විදිහට බුදුරුව දුටුවන්ගේ නෙත්සිත් පහදවන්නක් වුණා. වක්කලි හිමියන් පැවිදි වෙලා තිබුණේ බුදුරජාණන් වහන්සේගේ රූප සපුව බලා සිටීමේ ආශාවෙන්. මහා පුරුෂයන් විදිහට හඳුන්වන උතුමන්ට පමණක්ම පිහිටන විශේෂ පුරුෂ ලක්ෂණ 32ක් බුදුරජාණන් වහන්සේට හිමි වුණා. ඒ පුරුෂ ලක්ෂණ උපවත් කරන අනුලක්ෂණ 80ක්ද උන්වහන්සේට පිහිටලා තිබුණා. බහුශ්‍රුත බව, බොහෝ ඇසුපිරු තැන් නැති බව හෙවත් පිරිපුන් දැනුගත්කම අපි බහුශ්‍රුත භාවය කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුත භාවය ත්‍රිපිටක ධර්මයෙහි අන්තර්ගත කරුණු විමසීමේදී නිබඳවම ප්‍රකට වෙනවා. බොහෝ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මිනිසුන්ට. හැබැයි ඇතැම් සූත්‍ර දෙවියන්ටත් දේශනා කරලා තියෙනවා. උදාහරණ විදිහට මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, මහා සමය සූත්‍රය දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මැනවින් දැන සිටියේ නිවන් මඟ පමණක් නෙවෙයි. පුද්ගලයන්ගේ මානසික හා කායික සෞඛ්‍ය, ආර්ථිකයන් වගේම පවුල් ජීවිතය හා සමාජ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රියා කරන්න ඕන ආකාරය, මව්පියන් හා දරුවන් පිළිබඳව ක්‍රියා කරන්න ඕන ආකාරය, රජකු රටක් පාලනය කරන්න ඕන විදිහ, ගිහියන් හා පැවිදි පක්ෂ, ස්වාමි පුරුෂයන් හා භාර්යාවන්, මිතුරන් ආදී අය ක්‍රියා කරන්න ඕන විදිහ ආදී පිළිබඳව හසල දැනුමක් උන්වහන්සේට තිබුණා. ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ චරිතයේ අපිට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්. ඒ සඳහා උදාහරණ කිහිපයක් අපි දැන් විමසලා බලමු. පැවිදි ජීවිතය පිළිබඳව කලකිරලා හිටපු නන්ද හිමියන්ට නැවත ශාසන ඇල්ම ඇති කිරීමට කටයුතු කිරීම, රූප විලාශයෙන් මත්ව සිටි කේමාවන්ට රූපය අනිත්‍යතා පසක් කර දීම, සතරපද ගාථාවක්වත් පාඩම් කර ගැනීමට නොහැකිව සිටි චුල්ලපන්තක තෙරුන් රහත් මගට යොමු කරවීම, මියගිය පුතුණුවන් තුරුළු කරගෙන ප්‍රතිකාර සොයා ගිය කිසා ගෝතමියට මරණය සියල්ලන්ටම උරුම බව පසක් කර ගැනීමට මඟ පෙන්වීම වගේ දේවල් දක්වන්න පුළුවන්.